අතිරණීය ජීවිතය. අයිබෝවන් ජයග්‍රහී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඉතින් ආදරණීය ජීවිතය තුළින් අපි හැමදාම කතා කරනවා මේ සතුටින් ඉන්නේ කොහොමද? සතුටින් ඉන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනි? හැබැයි මේ සතුට කියන දේ ජීවිතයේ තියෙද්දී අපි ආදරයෙන් ජීවත් වෙද්දී මේ සතුට ආදරය කියන දේ නැති වෙන්න ප්‍රධානම කාරණයක් තමයි මේ කේන්තිය තරහව කියන්නේ. ඉතින් අපි එදිනෙදා ජීවිතයේදී අපි නියතු වෙන රැකියාවක් වෙන්න පුළුවන් ජීවත් වෙන මේ ජීවිත වෙන වටපිටාවේ සමාජයේදී අපි අපේ තරහව පාලනය කරගෙන කොහොමද සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න සුපුරුදු පරිදි අදත් අපි මැදිරියට ආරාධනා කරා වෛද්‍ය සුසිතරුවන්. ආදරෙන් මැදිරියට පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. ඉතින් වෛද්‍යතුමනි අපි ආරම්භයේදීම කතා කරමු මේ කේන්තිය තරහව කියන්නේ මොන වගේ කාරණයක්ද? ඔව්. කේන්තිය තරහව කියන්නේ අපි කියනවා මේ සිතුවිලි. මිනිසුන්ගේ සිතුවිලි සමුදායක් ඊටම ආවේගශීලීව තමගේ ශරීරයෙන් පිට වෙන හානිකර තමන්ටත් හානිකර අනුන්ටත් හානිකර සිතුවිලි සමුදායක් තමයි මේ කේන්ති කියන්නේ. මේ තුළ මානසික පසුබිමක් තියෙනවා. ඒ වගේම කායික රසායනික ජෛව රසායනික පදනමක් තියෙනවා. ඒ වගේම මානසික සංකූලතා හට ගන්නවා මේ නිසා සහ කායික සංකූලතා හට ගන්නවා. ඒ වගේම සමාජීය අපි මේ කේන්ති නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට සියල්ලට බලපාන ගැටලුකාරී ප්‍රශ්නකාරී හැසිරීම් රටාවක් පුද්ගලයෙක්ගේ සිතුවිලි තුළ ඔවුන්ගේ හැඟීම් තුළ සහ ඔවුන්ගේ හැසිරීම් තුළින් පිට වෙන අවස්ථා සියල්ලම පොදුවේ අරගෙන අපි කියනවා කේන්ති කියලා. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ට කේන්ති ගියාම විවිධ හැසිරීම් රටා තමයි පෙන්නුම් කරන්නේ. මේක මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට, ඒ කියන්නේ පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන්. කොහොමද ඔවුන් තරහ ගියාම ඔවුන්ගේ හැසිරීම් මොන වගේද කියන කාරණේ පැහැදිලි කිරීමක් කරත්? ඔව්, ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද එක එක අය කේන්ති ගන්න ආකාර වෙනස්. සමහරු අතිශයින් නිහඬ වෙනවා. අර සිංහයා ගුහාවට යනවා කියලා කියන්නේ හරි භයානකයි. හරි භයානකයි. සිංහයා ගුහාවට ගියා කියන්නේ ඉතින් බඩගිනින් ඉඳලා තමයි එළියට එන්නේ. එතකොට ගොඩ කාලයක් කළුරේ ඉඳලා එන්නේ. එතකොට ඉතින් ඒ එහෙම ඉඳලා එන සිංහයා හරි දරුණුයි. ඒගොල්ලෝ ඉනිහඬ වෙන එක. ඒ වගේම තමයි සමහරු අර හදිසි කුකුල් කේන්තිකාරයෝ කියනවා අපි. පොඩි දෙයටත් කේන්ති ගන්න අය. සමහරු කියනවා අර බල්ල විරුවට හපා කන්නේ නේ. ඔගේ මේ උපමා රූපක මම මේ කියන්නේ විවිධ පුද්ගල භාවයන් අපි දකිනවා. මේ සමාජයේ මේව දකිනවා. සමහරු බඩු මුට්ටු පොළවේ ගහනවා කේන්තියෙන් තමන්ගේ ආවේග පිට කරගන්න. සමහරු කෑ ගහනවා. ඉතාම දරුණු පෞරුෂ වදන් පාවිච්චි කරනවා. සමහරලාට හිත බින්දින දේවල් කියනවා. හැසිරීම් රටා. සමහරු හිංසනයට යොමු වෙනවා. සමහරලාට තමන්ටම හිංසා කරගන්නවා. අනිත් අයටත් හිංසා කරනවා. ගොඩක් වෙලාට පස්සේ පසුතැවෙනවා. පසුතැවෙනවා. සමහරලාට පසුතැවෙන්නෙත් නෑ. ඉතින් මේ විවිධ විදිහට මේ එකෙකෙනාගේ කේන්තිය පිට දානවා. එතකොට ඒ වගේම තමයි මිනිස්සු ඇයි මේ කේන්ති ගන්නෙ? මොනවද මවුන්ට මේ කේන්තිය ගන්න ඇති වෙන්නේ? ඇයි මවුන් කේන්ති ගන්නෙ කියන කාරණේ ගැන අපි කතා කරමු. ඔව්. ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මෙන්න මේක අපි දැනුවත් සිටිය යුතු දෙයක්. හැමෝම හිතනවා කේන්තිය කියන එක තුල මේ ඉන්න මිනිස්සු යහපැති ඉන්න ඊටාම රෞද්‍ර රුදුරු මිනිස්සෙක් කියලා ඒ දේ දකින විතරයි එහෙම තමයි සමහර බොහෝ වෙලාවට. ඒනකොට කේන්තිය කියන එක තුලින් පිට වෙන මනෝභාවය ඇතුලේ විවිධාකාර වූ දේවල් තියෙන පුළුවන්. දැන් හිතන්නකෝ කුඩා ළමයෙක් ගත්තාම ඔවුන්ට අපි කියනවා චර්යාත්මක ආබාධ තත්ත්ව, කන්ඩක් ඩිසෝඩර් තත්ත්ව, එහෙම නැත්නම් අධික්‍රියාකාරී තත්ත්ව, ඇටෙන්ෂන් ඩෙෆිසිට් හයිපර් ඇක්ටිවිටි ඩිසෝඩර් වගේ තත්ත්ව තියෙන ළමයි ටිකක් කේන්තිකාරයෝ වගේ දාංගලේ තියෙන රණ්ඩු සරුවල් ඇති කරන අය වගේ පේන්න පුළුවන්. ඒ වගේම ඒ වුණාට සමහර ඔය කන්ඩක් ඩිසෝඩර් හැසිරීම් ආබාධ තියෙන ළමයි පිටිපස්සේ හේතු වෙන්නේ ඔවුන් තුළ තියෙන සමහර විට අම්මා හරි තාත්තා හරි අකාලේ වියෝවීම නිසා ඇතිවෙච්ච වියෝදුකක් වෙන්න පුළුවන්. ඔවුන් සිටින්නේ විරහවෙන්, විෂාදයෙන්, දුකෙන් වෙන්න පුළුවන්. එතකොට කේන්ති වශයෙන් ඒ පිට වෙන්න පුළුවන්. මේ කුඩා දරුවන්ගේ හැසිරීම. ඒ වගේම සමහරලාට කේන්ති ඉදිරිය පිට වෙන්න පුළුවන් ළමයින්ගේ ඇතිවෙච්ච යම්කිසි ළමා හිංසන, කායික, වාචික, ලිංගික ආදී හිංසන වලට ලක්වෙච්ච ළමයින්ගේ හැසිරීම තුළින් කේන්ති පිට වෙන්න පුළුවන්. එතකොට සමහරලාවට උන්ට අවධානය ලැබෙන්නේ නැති නිසා උන් අවධානය දිනා ගන්න කේන්ති පෞරුෂ විදිහට හැසිරෙන වෙන්න පුළුවන්. ඒ ළමයින් ගත්තාම වැඩිහිටියෝ ගත්තාමත් ඒකත් මේ විශාල හේතු ගණනාවක් තියෙනවා. ඔය අපි සාමාන්‍යයෙන් සුලභව කේන්තිකාරයෝ වශයෙන් හඳුන්වන
පෞරුෂත්ව ආබාධ තියෙන කට්ටිය කියන අපි ඇන්ටි සෝෂල් පර්සනැලිටි බෝඩර්ලයින් පර්සනැලිටි කියලා ඔගේ පෞරුෂත්ව ආබාධ තියෙන අය කේන්ති ගන්න එක හදිසි කෝපය කියන එක ඔවුන්ගේ ස්වභාවය දාමරික ස්වභාවය ඇන්ටි සෝෂල් අයගේ ස්වභාවය හදිසි කේන්ති කියන අය බෝඩර්ලයින් අයගේ ස්වභාවය ඒතර ඔය මේනියා හයිපොමේනියා කියන වගේ ටිකක් මානසික උමුතු තත්ත්ව තියෙන අය ටිකක් ඇග්‍රෙසිව් අපි කියනවා දාමරික මේ රෞද්‍ර ප්‍රචණ්ඩ අය ඒ වුණාට අපි බොහෝ දෙනෙක් දකින්න නැති දෙයක් තමයි විෂාදයේ තත්ත්ව වැඩිහිටියන්ගේ විෂාදෙන් දුකෙන් ඉන්න මනුස්සයෙක් නිරොස්සන සරු ස්වභාවයෙන් ඉන්නේ සමාජයේගෙන තමන් ගැනම කලකිරීමකින් සමාජයේගෙන කලකිරීම මේ නිසා වුන්ගේ දුක කේන්තිය පිට වෙනවා වෙන්නත් පුළුවන් ඒකෙන්ද හුදෙක් කේන්තිය අපි නිකන් මතු පිටින් දකින දෙයට වඩා ගැඹුරු පසුබිම මේ කේන්තිය තුළ තියෙනවා වෙන්න පුළුවන් ඒ වගේම තමයි මද්ද්‍රව්‍ය භාවිතය ගොඩක් අය වර්තමානයේ අපි දකිනවා අයිස් කියන මද්ද්‍රව්‍ය නිසා ඉතාම රෞද්‍ර හැසිරීම් ඉතාම ප්‍රකෝපකාරී ප්‍රචණ්ඩ හැසිරීම් ඇති වෙනවා. ඉතින් බීමත්කම නිසා රණ්ඩු සරවල් මිනිස්සු ඇති කරගන්න අපි දන්නවා ගොඩක් දේවල්. ඉතින් මේ දේවල් අපි හැමතිස්සෙම මේ කේන්තිය මතු පිටින් බලන්නේ නැතුව ඇයි මේ පුද්ගලයා කේන්ති ගන්න කියන ඔය දැන් අහපු ඒ ප්‍රශ්නේ අපි අහලා ඒක තේරුම් අරගෙන ඒ හේතුව නිවැරදි කරගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි වඩාත් නිවැරදි අප්‍රෝච් එක මේක මේ ආකාරය මේක විසඳන්න. එතකොට දැන් ඔබතුමා පැහැදිලි කරා මේ අපිටයි කේන්ති යන්නේ මොන වගේ අවස්ථාවන් වලද වයස් ભેදයකින් තොරව අපිට කේන්ති යනවනේ. ඒතර එක එක හේතු වලට විවිධ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස්. ඉතින් දැන් මේ කේන්ති ගන්න එක අපි කොහොමද පාලනය කරගන්නේ? ඔව්. මේක තමයි අද දවසේ වැදගත්ම පණිවිඩය මේ ජීවිතයට ආදරය කරන්නේ කොහොමද? කේන්තිය පාලනය කරගන්නේ කොහොමද? තව පළවෙනිම දේ තමයි Tamanට කේන්ති යනවා කියලා අවබෝධ වෙන්න ඕන. ඒක නැතුව මුකුත් කරන්න බෑනේ. තොර මේ මං අර කලින් කියපු රෝගාබාධ හේතු මොනව තිබ්බත් Tamanට කේන්ති යනවා කියලා Taman තේරුම් අරන් ඉන්න එපා. මේක තමයි පළවෙනි පීවර. මේක කොහොමද තේරුම් ගන්නෙ? Taman තේරුම් ගන්න ඕන Tamanට කේන්ති යද්දි මොකද්ද වෙන්නේ කියලා. එක එක අයගේ හැසිරීම වෙනස්. ඇඟට දැනෙන විදිය වෙනස්. සමහරුන්ට කේන්ති යාගෙන එනකොට තේරෙනවා. ඇඟ වේවුලනවා, දාඩිය දානවා, කන් රත් වෙනවා, හුස්ම ගන්න වේගය වැඩි වෙනවා, ඇඟ තද වෙනවා, දත් මිටි කැවෙනවා. ඒකට කායික දේවල් දැනෙනවා. සමහරවිට තමන්ගේ හිතට දැනෙනවා දැන් මොන හරි කියන්න හිතේ. අර දැක්කත් ගහන්න හිතන ඉන්නේ කෙනාට බයින් හිතනවා. ඔන්වේ අවස්ථාවේදීම අවබෝධ කරගන්න මේ දේවල් තමන්ට එනකොට කේන්ති එනවා කියලා. එතකොට සහ ඔය දේ වෙනකන් ඉන්න ඕනේ. තමන්ගේ ආත්ම අවබෝධයක් තියෙන කෙනෙක්ට පුළුවන් තමන් කේන්ති ගන්න කෙනෙක් කියලා අර තමන් දිහා හැරලා බැලුවාම තේරුම් ගන්න. එතකොට මේ පළවෙනි පියවර ආත්ම අවබෝධය. මං කේන්ති ගන්න කෙනෙක්. එහෙම ඉඳගෙන අර කේන්ති ගන්න වෙලාවේදී මේ පාලනය කරගන්න හැදන්නේ අපි අපි කේන්ති එනකොටම තමන් තේරුම් ගන්න ඕන රයිට් මම කේන්ති ගන්න කෙනෙක් ඕන දැන් මට කේන්ති ආගෙන ඉන්නේ ඒ තමයි පළවෙනි ස්ටෙප් එක කේන්ති ආගෙන එන්නේ කියලා තේරුම් ගත්ත ගමන් දෙවෙනි පියවර තමයි ඊට වැඩගත්ම දේ එතනින් ඉවත් වෙන එක හරිම සරල දේවල් මේවා කරන්නේ නේ ඔව් කේන්ති ගත්තාම එතනම එල්ලීගෙන රණ්ඩු වෙවි වෙන ගන්නවා නෑ කේන්ති ආගෙන යනවා කියලා තේරිච්ච ගාම එම ස්ථානයෙන් දැන් සාලේ නම් ඉන්නේ කුස්සියට යන්න කුස්සිය නම් ඉන්නේ යන්න මිදුලට මිදුල නම් ඉන්නේ යන්න කාමරයට මොකක් හරි ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න දැන් ඔය ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවෙ පස්සෙන් එල්ලී එල්ලී රණ්ඩුට එනවා මං කියන්නේ මේ වැඩසටහන බලන් ඉන්න ඇටත් යම් කිසි කෙනෙක් කේන්තිය නිසා ඒ අවස්ථාවෙන් ඉවත් වෙන නම් ඒ පුද්ගලයාට ඉවත් වෙන්න ඉඩ දෙන්න අර පස්සෙන් එල්ලී එල්ලී යන්න එපා තේරුම් ගන්නවනේ තේරුම් ගන්න ඕනේ මේ පුද්ගලයා කේන්තිය නිසායි පිටි වී ගියේ ඒකට ගරු කරන්න ඒ අවස්ථාවේදී අවුස්සගෙන පස්සෙන් යන්න එපා මොකෝ මේ ලොකු ව්‍යසනයක් මගහැරීමක් තමයි අපි කියන්නේ ගැරණි භූමිකම්පා මගහරින්න වගේ ප්‍රකෝපකාරී අවස්ථා මගහරින්න කියලා ඒ දෙවෙනි වැදගත් පීවර හැබැයි ඉතින් උතින් අහකට ගියා කියලා කේන්ති නෙමෙයි නේද මෙන්න මේක තමයි තුන්වෙනි ඉතාමත් වැදගත් ක්‍රමය එම ස්ථානයෙන් අහකට ගිහිල්ලා විවිධාකාර වූ ක්‍රම තියෙනවා රිලැක්සේෂන් ටෙක්නික් කියලා හිත තැම්පත් කරගන්න ආකාර මනෝභාවයන් තැම්පත් කරගන්න ක්‍රම දැන් සරලම දේ තමයි ඔය අපි කියනවා 10 ඉඳන් බින්දුවට ගයින්න කියලා එනකොට ගොඩ දෙනෙක් ඒක හරියට කරන්න දන්නේ නැහැ අපි මම උදාහරණයක් කියන්නම් මේක ගොඩක් අය කියනවා 10 9 8 7 1 9 8 7 වීගින් කියලා ඒකත් කේන්තියම කියන එහෙම නෙමෙයි 10 ඉඳන් බින්දුවට ගයින එකත් ඒකත් මනෝවිද්‍යාත්මක හරි ඉවසීමේ කලාව තමයි හොඳ ගැඹුරු හුස්මක් අරගෙන පිට කරලා තමන් ඇස් පියාගෙන අර තමන්ගේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා වගේ මගේ කේන්ති පිට වෙනවා කියලා හිතාගෙන තමන් ඊටාම සංයමයෙන් වෙලාව අරගෙන මම ඉලක්කම් කීපයක් කරන්නම් 10ම කරන්න නැතුව 10
නමය අට ඔන්න ඔය ආකාරයෙන් වෙලාව තියලා ඉතාම සංසුන්ව සංවරව වචන කියාගෙන හෙමීට අවරෝහණ ආකාරයට බිඳුවට වෙනකන් කියන්න. ඔය 10ට වෙනකන් බිඳුවට වෙනකන් කියලා බලන්නකෝ. හිත තැම්පත් වෙන නිකන් කරත්. මේක මේ ඉතාම මේ සරල දෙයක් මං කිය උවිත වඩා සෑහෙන ක්‍රම තියෙනවා. Relaxation technique, mami rupa hari ini berserahan tuh, cipta nakari keting, sahun makanya itu apa aja karena puluhan daya ini dahin dan bintur gaya ini kan, ini kepamanak mewah setaya dikiwi, ini menata menat relaxation metode dia apa aja karena puluhan. Dengan gorak kelawa itu me bawa nakram itu ya, evasi me praguna karena. Hari itu hari. Itu kalau dalam evasi me praguna karena apa kian me tarha kian tiap kini kepalanya karena apa itu me udah ubena. Oh. Kau mende ban, kian bawa nakram itu kau mende level itu. Oh, dengan oye kian relaxation technique kak, nitar praguna karena kini kila nih, itu tempat karena dia nitar praguna kira. Itu nitar mana tempat karena dia, kita tempat karena bawa nawa. Apik iya pur relaxation technique ya praguna karena kena, saman kena ada wada. Kenti kini deh pitekar nama adui. Muka arya praguna kala tiennye tempat bawa. Tempat bawa praguna karanya kara ageng pitewinnye tempat bawa itu thamai. Kenti awat samaru itu ara anita itu ara raudrane. Iting ekatama wikiya nih. Iting niter bawa nawa praguna karanya kelde mami kipu dahai nam bindur gayne bawa. Bawa nawa relaxation technique oya karing udah tiennya mindfulness technique graded muscle relaxation kira tiennya. Oyagi, berbeda cara, tiennya imagery, itu kita oya, kipu bawa nakram, Buddha agama tiennya bawa nakram, berbeda agama malah tiennya bawa nakram, hita tempat keragaman, oya sen dahami tiennya, berbeda cara, hita tempat, muka kari udah agan puluang, arman kipu tung ini pievarat, mea cara itu hita tempat keragaman, thama me, ini menitar tempat keragaman, kena, mono unan, saman kena itu ada, hari mau tempat. Ekstrem kehinti gatu yutu, awasta. Ekstrem kehinti gatu itu awasta kira dewan. Nih, nih, samaj biwahari mami kiri. Samaj biwaharnya ahi eva ke dekat tuhna kehinti gatu nanti kira kira dewan mangkia nih. Eva di papa, hari itu dulu sahaga telus kehinti noge nih hasilnya ma pita balan nanti kira puluang nih pas sehoyla beri nang mea arwagi hita damine ekar gatu dia praguna karupu kene. Itu kalau dengan me, evasi me praguna keragena me tarahawa kentiya magahara wagena jiwatnya kota, mangitane prasna waling midena wagai ma pita me pratilab, pratilabat labena. Mana ada e pratilab gana katakan? Oh, me kiti eno immediately apit e wilayah me labena pratilab ti eno pasukali eno labena pratilab ti eno. E wilayah me labena pratilab itu ma, yam kisi wacikho kaike sangrama me kete yana ti ene kene ti eno. Kenti nisa. Muka kari, apik kenti aketin ya, ambisi bahir pudgile kekni randuak ketiwin. Tamangnya mana wenna pulwang? Ya, tuh orang taman tam wenna tiin haniya kardu. Nah, tuh orang evilai mana wenna pulwang? Wajik hinsani ho, kaya ke hinsani ya, evilai mana wenna tiin ide netiwin, nama palne kiri mana tulin. Ya, tuh orang e tulin, tamangge pudgile ya tulen, tamangge etiwin pulwang. Pratirupya, ini nanti tamangi saukir, ini pulang haniya. Taman tam hani kerja karena samahar, samahar wena itu hani karena, terus wena kita wena tiin haniya. Tolong baca juga kerana hani ya, hanging baling, hinsan elak kerana dia, ini dewal sedu novi mau baca ya. Itu orang api, ini mau tuh mampi ini dewal latihan dino. Itu orang samar baca no, giat pas ya adegan be. Itu kalau mata kehitno, arah hadis itu opet kiwi aikila pasu tuh no godak. Karena samar eva hiteti aja na paligeni pawa. Paligeni pawa itu, mih podi date. Abai, ini oik sial ahosi elaya no, ini mau tuh mah. Ewak itu mah ada digu kali ino, yang pesi pudgalian kenti palne keragena, digetam ina kenek nang, ongke sarira sauk kepawa, pahepatul, apikena ada maitring, kenti entoro ina kenagi, rupa sriya hari ino, ini dilasan ino, ongke munit peno premana bawa, tempat bawa, asolim peno apitah, memang se raudro kened, tempat kened gila, ewak itu mah pudgalian kenti ina sarira sauk kie. Kenti hati kan itu yang gaya itu ya na tieno hormon taman terhani kara dopamin adrenalin cortisol, wakai dewal sari rete hani karai itama adikalesin shrave we na koto oya kope ganna awasta waladi, etalor rudiru pidene, api pahdi lo takin dia wedi we na, wakai ma oya hrdya bad ansa bagu wakai tato kenti ganna ete hati ganna ya ke wedi kela vidyatna ko khaya gitu tieno, ti me dewal Taman itu, itu yang wasi media val, kenti palne keragangan kerana sauk kimi wasi tienna.
ඒකම සමාජීය සෞඛ්‍ය කියනවනේ අපි පවුල තුල වේවා තමන් ඇසුරු කරන රැකියා කරන ස්ථානයේ හෝ ඇසුරු කරන සමාජය තුල පුද්ගලයෙක් වශයෙන් ගැටලුකාරී තත්වයන් ඇති වෙන්නේ කේන්ති පාලනය කරගන්න පුද්ගලයන් නම් යම් පුද්ගලෙක්. එතකොට ඒ වගේම ඔහුට යම් කිසි කීර්තිරාවයකට එකතු වෙනවා. හරි ඉවසිලිවන්ත මිනිස්සෙක්, හරි කරුණාවන්ත මිනිස්සෙක්. ඒ කියන්නේ කේන්ති එහෙම් පිටින් අනිත් පැත්ත. ඒ දේවල් පවා මේ සමහර විට තමන්ගේ ප්‍රතිරූපය පවා වෙනස් වෙනවා. ඒ මේ ඔය කියන කේන්ති පාලනය කරගන්න ලැබෙන හැකියාව තුළින් ඒ පුද්ගලයාගේ පෞරුෂය ඉතාම ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්. ඒවා ඇත්තටම සමාජයට ආදර්ශයක්. කේන්තිය ගන්න නැති කෙනා හරිම ඉවසීමෙන් ප්‍රශ්න දිහා බලනවා. එතකොට ඒගොල්ලෝ ගැටලු විසඳීමේ හැකියාව වැඩි, ආවේගශීලී නැති නිසා. එතකොට ඒ වගේ වාසි තන ඔය වගේ වාසි කියලා ඉවරයක් කරන්න බැරි තරම් ලැබෙනවා මේ ඊටාම සුළුදී කේන්තිය පාලනය කර ගැනීම තුලින්. දැන් අර ඔබ සඳහන් කරා මේ කේන්ති ගන්නකොට අපේ ශරීරයේ අර හෝමෝන පිළිබඳව. දැන් මට ඒත් එක්ක මහන්න හිතුණා අපි සතුටින් ජීවත් වෙද්දී අපේ ශරීරය ඇතුළතල මේ හෝමෝන මොන විදිහටද ක්‍රියා කරන්නේ? ඔව්. සතුටින් මිනිසෙක් ඉන්නවා නම් ඔවුන් තුර අපි දකින හෝමෝන වර්ග දෙකක් විශේෂයෙන් වර්තමාන මනෝවිද්‍යාව තුළ, ජෛව රසායන විද්‍යාව තුළ දකිනවා. ඩොපමින් කියන එක සහ එන්ඩෝෆින් කියන රසායන ද්‍රව්‍ය ඔවුන්ගේ ප්‍රශස්ත මට්ටම් වල තියෙනවා. ඔය ප්‍රශස්ත මට්ටම කියන වචනේ මම පාවිච්චි කරේ ඩොපමින් නෝනවට වඩා වැඩි වුණහමත් මානසික උමතුතා, මානසික ව්‍යාධි, අර මේනියා කියන තත්ත්ව, ස්කිසොෆ්‍රීනියා කියන තත්ත්වය තියෙන පුළුවන්. යම්කිසි මට්ටම අර ඕනම දෙයක් උනෝට වඩා වුණ නැහෙනේ. ඒ ප්‍රශස්ත මට්ටමේ තියද්දි තමයි සතුට තියෙන්නේ. එතකොට ඔය සෙරොටනින් කියන රසායන ද්‍රව්‍ය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත්තොත් සතුට තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් මේ අවබෝධය නිසා තමයි ඔය වෛද්‍ය විද්‍යාවේ සතුට ලබා දෙන එක, දුකෙන් ඉන්න අයගේ දුක නැති කරන්න සෙරොටනින් යාමනය කරන ප්‍රතිකාර තමා මේ අපි මේ විෂාදයට ලබා දෙන ඖෂධ. ඒ වගේම රෞද්‍ර හැසිරීම්, ප්‍රකෝපකාරී හැසිරීම් අයගේ මේ දෙන ඖෂධ ඩොපමින් මේ ප්‍රමාණය අඩු කරන ඖෂධ. ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් නේ? ඔව්, ඒක තමයි මම මේ කියන්නේ. වෛද්‍ය ප්‍රතිකාර වලින් මේ දේවල් මේ සුව කරන්න පුළුවන්. දැන් වෛද්‍ය විද්‍යාව සෑහෙන දියුණුයි. කේන්තිය, කෝපය, විෂාදය ඔය කියපු උමතු මේ රසායනික ද්‍රව්‍ය ගැන අවබෝධය තියෙන නිසා මේවා යාමනය කරලා අර මේ ඩොපමින් වැඩි කෙනාගේ අඩු කරන්න, ඒ තුළින් උමතුව ආවේගශීලීත්වය අඩු කරන්න, දුක සෙරොටනින් යාමනය කිරීම තුළින් සෙරොටනින් ප්‍රශස්ත මට්ටමකට අරගෙන සතුට යලි කෘතිමව මනස තුළ ඇති කරන්න වෛද්‍ය විද්‍යාව දියුණුයි. එතකොට දැන් අපි මේ ජීවත් වෙන පරිසරයත් එක්ක, ජීවත් වෙන සමාජයත් එක්ක ගොඩක් වෙලාවට අපි රැකියාවක නිරත වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ අපි ජීවත් වෙන පරිසරයත් එක්ක අවස්ථාවන් විවිධ වෙනවා. මේ වෙලාවට අපිට කේන්තිය, තරහව කියන දේ ඇති වෙනවා. එතකොට අර ඔබතුමා සඳහන් කරා වගේ ගොඩක් වෙලාවට අපිට මේවා කියන්නේ ආයාසයෙන්ම මේ පාලනය කරන්න බෑ. ප්‍රායෝගික භාවිතයේදී මේ දේවල් කරන්න සමහර වෙලාවට අමාරුයි. මේ වෙලාවල් වලදී අපි මොනවද කරන්න ඕනේ? ඒක තමයි. දැන් ප්‍රායෝගික කේන්ති පිට කරන්න ඕනේ කියන අදහස තමයි ඔය නොකිය කිව්වේ සිතුවිනි. මේ සමාජයේ එහෙම මුල් බැසගත් මිත්‍යා මතයක් තියෙනවා කේන්තියවහම් පිට කරන්න ඕන එක. ඒක බොරු මිත්‍යා මතයක්. ඒ වගේම තමයි ටිකක් කෑ ගහන්න නැතුව, පොඩ්ඩක් රෙස්පෙක්ට් පෙන්වන්න නැතුව මේ තැනක් පාලනය කරන්න බෑ. ලොක්ෙක් වුණාම පොඩ්ඩක් පොඩි උන්ට පොඩි සැල් එකක් දාලා තියාගන්න ඕන. ඔන්න වගේ මිත්‍යා මත. මේ ඒ පෞරුෂය හදාගන්න ක්‍රම නෙමෙයි. ඒවා කෝපි කාලේ අදහස්, යල්පන ගිය අදහස්, හරිම මෝඩ අදහස්. ඊට වඩා ඉතාම හොඳ සමාජශීලී වන ක්‍රම තියෙනවා. නායකත්ව ලක්ෂණ ප්‍රගුණ කරන ක්‍රම තියෙනවා. ගැටලු විසඳන ක්‍රම තියෙනවා. පෞරුෂත්වය ගුණනම් වන ක්‍රම තියෙනවා. කේන්ති ගැනීමෙන් තොරව හොඳ නායකයෙක් වෙන්න පුළුවන්. යම් කිසි ප්‍රශ්නයක් විසඳ ගන්න, යම් ගැටලුවක් නිරාකරණය කරගන්න කේන්ති විසඳුමක් වශයෙන් නොගෙන ඊට වඩා බුද්ධිමත්ව ගැටලු විසඳ ගන්න පුළුවන් ආකාර තියෙනවා. ඒ නිසා අර වගේ මෙවලම්, ඒ කියන්නේ කේන්ති මෙවලමක් වශයෙන් පාවිච්චි කිරීම නායකත්ව ගැනීමට හෝ යම් කිසි තැනක තමන්ගේ මතය ස්ථාපිත කිරීමට යොදා ගැනීම හරිම නූගත් ක්‍රියාවක් වශයෙන් තමයි මම වෛද්‍යවරයෙක් වශයෙන් දකින්නේ. මම හිතන්නේ හැම මනෝ වෛද්‍යවරයම ඒ මතයට එකඟ වෙනවා ඇති. ඒ වගේම තමයි අර කියව විදිහට මේ කේන්ති පිට කරන්න ඕනේ කියලා එකක් නැහැ. කේන්ති යම් කෙනෙක්ගෙන් පිට වෙනවා කියලා කියන්නේ යාට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙන අර මං කිව්වා වගේ හිත තුළ මේක පාලනය කරගන්න එක්ක එයා වෙන විදිහක් ඉගෙන ගන්න ඕන. නැත්නම් අර කියපු සංකූලතා ඇති වෙනවා. කේන්ති පිටවීම තුළින්
ඇති වෙන සමාජීය ප්‍රශ්න වගේම තමන්ගේ මනෝභාවය තුළ ඇති වෙන ප්‍රශ්න. ඉතින් මේවා නොදැනවත්ව හැංගී යන්න පුළුවන්. සමහර විට අර ඔයා කිව්වාගේ හුදෙක් අර ආයතනයේ වැඩ කරද්දී අවස්ථාව නිසා ඇති වෙන හැසිරීමක් පීඩනයත් එක්ක එන එකක් වෙන්න පුළුවන්. එනකොට මේ පීඩනය කලමනාකරණය කරගන්න ආතතිය කලමනාකරණය කරගන්න තියෙන නොහැකියාව තමයි එකෙන් පේන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක්ට යම් කිසි හැකියාවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒ හැකියාව ප්‍රගුණ කරගන්නවා නම් තමන්ගේ ආතතිය කොහොමද නිසි පරිදි කලමනාකරණය කරගන්නේ කියලා එයාට කේන්තියට යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ ආතතිය පිට කරන්න. ඔව් දැන් ගොඩක් වෙලාවට අපිව බලාගෙන ඉන්නේ ගෘහණියෝ. එතකොට දැන් මේ පවුලේ කට්ටිය සතුටින් ඉන්නකොට මේ තරහව කියන දේ පාලනය කරගන්න වගේම දරුවන්ගේ මේ හැසිරීම පාලනය කරගන්න. ස්වාමි පුරුෂයාගේ මේ හැසිරීම පාලනය කරගන්න සහ තමන්ගේ මේ හැසිරීම පාලනය කරගන්න විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ඔබතුමා මේ දේවල් සඳහන් කරා. ඉතින් අපි අවසාන වශයෙන් කතා කරමු මොනවද ගෙදරක ගෘහණියන්ට මේ දේවල් පාලනය කරගන්න මොවුන්ගේ හැසිරීම පාලනය කරගන්න දෙන්න තියෙන උපදෙස්. ගෘහණිය තමයි ඇත්තටම මේ මූලික වෙන්නේ පවුල කියන දේ. ගෘහණිය වට තමයි මේ පවුල කැරකෙන්නේ. එතකොට ඒ ගෘහණිය ආදර්ශමත් නම් ගෘහණිය ඉවසිලිමත් නම් ඇය කේන්ති ගන්නේ නැත්නම් තමන්ගේ දරුවන්ට දෙන්නේ නැත්නම් කේන්තිය ආදර්ශයක් වශයෙන් ඒ දරුවනුත් කේන්තිය දන්නේ නැහැ. මේ ඉගෙන ගන්න වෙන අපි කියන බිහේවියරල් ලර්නින් මේ ඔබ්සර්වේෂනල් මේ තමන් දකින දේ තමයි අර මතකනේ සත්‍තිගුම්බ ජාතක චූටි කාලේ අර ගිරව් දෙන්න වැටිලා හොරු පැත්තට වැටිච්ච එකන පරුස වචන කතා කරනවා තාපසේ පැත්තට වැටිච්ච එකන සංසුන්ව කතා කරනවා. ඒ වගේ තමයි දරුවනොත් අම්මගෙන් තමයි ඉගෙන ගන්නෙ. සමහර නරක වචන කියන ඒවා කේන්තියෙන් හැසිරෙන ඒවා දේවල් පවා අපි ගොඩක් දැකලා තියෙනවා. ඒ අම්මගෙන් එන්නේ ජානවලිනුත් එනවා. මේ හැසිරීම අවාදර්ශයෙන්ුත් එනවා. අම්මෙට පුළුවන් තමන්ගේ දරුවන්ට ඉවසිලිවන්තව කතා කරන්න, ආදරෙන් කතා කරන්න, ළමයින්ගේ වැරදි හැසිරීම් තියෙනනම් උදෙක් මම නම් කියන්නේ පොදුවේ තමන්ට හානියක් කරගන්නවා නම් ළමයා, එහෙම නැත්නම් ඒ ළමයාගෙන් වෙන කාට හරි හානියක් කරගන්නවා නම් විතරක් අවවාද කරන්න. එහෙම නැත්නම් හැමදේටම කෑ ගහන්න කරන්න යන්න එපා. අන්න ඒක තමයි මගේ පොදු පණිවිඩේ ගෘහණියන්ට නැත්නම් ළමයි ට මේ එපා වෙනවා අම්මා තාත්තව සහ කඳුස් කිරියාවක් වෙනවා. ළමයින්ට ඕන අවධානය. කේන්තිය හෝ වේවා ළමයි දකින්නේ අවධානය විදිහටනේ. ඒකින්ද කේන්තිය දෙන්න එපා ළමයි. එතකොට අම්මත් නිකන් කේන්ති ගන්න කෙනෙක් වෙනවා. ළමයින්ට ආදරය දෙන්න අවධානය දෙද්දී අර අපි කලින් කතා කරා වගේ කෙයාර එක අවධානය දෙනවා නම් ළමයි ඒක දකිනවා නම් ළමයි දන්නවා රයිට් අම්මව කේන්ති ගස්වන්න ඕනේ. මං හොඳ වැඩක් කරාම තමයි අම්මා මං ගාවට එන්නේ. ඉස්කෝල වැඩ ලස්සන්ට මේ කරොත් තමයි අම්මා හොඳ කියන්නේ. මම නිකන් අර මේ 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 සූඩු පුටු උඩ පැන්නට අම්මා මූ කියන්නේ ඒ කරාට වැඩන්නේ අම්මා මට කෑ ගහන්න බයින්නේ. දෙවියන්ට කෑ ගහන්න බයින ළමයි ඒ දේවල් කරනවා. ළමයි ඉල්ලන්නේ අවදානේ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මේ කේන්ති ගන්න ඕන කියන්නේ අවවාද කරන්න ඕන කියන එකපත් පාවිච්චි කරන්න එපා. තමන්ට හෝ ඒ ළමයා තමන්ට හෝ වෙන අයට හානියක් කරන්නේ නැත්තම් ආදරෙන් හැමතිස්සෙම ඉන්න හොඳ ආදර්ශවත් අම්මෙක් වෙන්න පුළුවන් සහ ළමයි හොඳ ගතිගුණ තියෙන වෙන අනිවාර්යයෙන්ම. එතකොට අර ඔබ කලින් සඳහන් කරා මේ අපි අර කතා බහ කරා මේ භාවනා ක්‍රම වලින් මේ තරහ පාලනය කරගන්න පුළුවන් කියලා. එතකොට නිවසක් ගත්තාම අම්මට ගෙදර ගෘහණියට විශාල කාර්යභාරයක් තියෙනවා. ගොඩක් වෙලාවට තමන්ගේ දරුවන් මේ ආගමික වතාවත් වලට සම්බන්ධ කිරීම මේ ආගමික වතාවත් එක්ක සම්බන්ධ කිරීමත් එක්ක මේ දේවල් පාලනය කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. කොහොමද ඒ? ඔව් ඇත්ත. මේ ආගම දහම කියන එක එන්නෙම මිනිසුන්ව ශික්ෂණයට ලක් කරන්න, ශීලයට ලක් කරන්නේ. ඔය හැම ආගමකම පොදුවේ තියෙන දේ තමයි ශීලය, ශික්ෂාව, ඒ කියන්නේ හික්මීම, ඔය කියන තැන්පත් භාවයක් ලබා දීම. හැම ආගමකම වගේ යම්කිසි නීති පද්ධතියක්, යම්කිසි ආචාර ධර්ම පද්ධතියක් සංස්කෘතිමය වශයෙන් දායාද වෙනවා ඔය දෙමව්පියන් හරහා දරුවන්ට. ඉතින් මේව තුළින් හරියට ප්‍රගුණ කරොත්, හරියට ආගමට දහමට නැඹුරු වුණොත් ඔවුන්ගේ ඒ ආගම තුළින් ඇතිවෙන ශික්ෂණයේ තිබෙන පුද්ගලයා තුළ අපි ඇත්තටම දකිනවා සමාජී වශයෙන් තැම්පත් භාවයක්. එතකොට ඒ ආගම හරියට නිස්ලෙස ප්‍රගුණ කරපු අය. එතකොට ඒ ආගමානුකූලව ඇතිවෙන ඒ තැම්පත් භාවයට අපි කියනවා ස්පිරිචුවල් හෙල්ත් එක කියලා. අපි සෞඛ්‍ය කියන කියනවා කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ඒ වගේම ආධ්‍යාත්මික සෞඛ්‍ය කියන ගණයට තමයි ඔය වැටෙන්නේ. දැන් සමාජීය සෞඛ්‍ය තමයි අපි එළියේ බලාපොරොත්තු වෙන්නේ මේ කෝපය වගේ. ඒ සමාජීය සෞඛ්‍ය තුළ කෝපයෙන් හැසිරෙන්නේ නැති අය ආධ්‍යාත්මික සෞඛ්‍ය තුළ ආගමානුකූල පුද්ගලයන් තුළින් අපි දකිනවා.
හොඳයි. ඉතින් මම හිතන්නේ ආදරණීය ජීවිතය තුළින් අද දවසේ මේ කතා බහ කරේ වටිනා කියන කතා බහක්. ගොඩක් වෙලාවට මේක මේ නිතරම අපිට දකින්න තියෙන දෙයක් නේ. අර මම කලින් සඳහන් කරා වගේ වයස් ભેදයක් නැහැ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ඕනිම අවස්ථාවක අපිට තරහ යන්න පුළුවන්. වැදගත් වෙන්නේ මේ තරහ අපි පාලනය කරගන්න එක. පාලනය කරගෙන ඉවසීමෙන් සතුටින් ජීවත් වෙන එක. ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා බහ කරන්න මැදිරියට පැමිණියේ වෛද්‍ය සුසිත රුවන්. ඉතින් අපි ඔබතුමාට ආදරයෙන් සමුදෙනවා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.